ආයුබෝවන් ඔයාල හැමෝටම ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා. අද මම ඔයාලට අරගෙන ආවේ රේන්බෝ සෑන්ඩ්විච් එක තමයි. ඉතින් හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. අපි මේ බලමු මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මෂ්රූම් මයනිස් එක, ඒ වගේම කැස්ටර් සෝස් එක, ග්‍රීන් චිලි සෝස් එක, ගාගත්තු කැරට් ටික, ලයිට් චීස් එක තමයි ගත්තේ ස්ලයිට් එක. ඉතින් ඔයාලට කැමති චීස් වර්ගයක් පුළුවන් මේකට පාවිච්චි කරන්න. පාන් පෙති හතරක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් කැමති වර්ණ යොදා ගන්න මේකට. තව පාට වර්ගවලට සෝස්, ජෑම්, කැමති දෙයක් එකතු කරලා වර්ණවත් කරගන්න පුළුවන්. පාන් පෙති හතරම මේ විදියට වටේ තීරු කපා ගන්නවා. රෝස් වෙච්ච කොටස් අයින් කරලා එකම ප්‍රමාණයට මේ කොටු හතර කපා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට ඕන නම් හෙල්ති වෙන්න ඔයාලට පුළුවන් දුඹුරු පාට පාන් අරගන්න. ඒක ගොඩක් ඔයාලට ශරීරයට ගැළපෙන විදියට ඔයාලට පුළුවන් පාන් වර්ග මේකට. මේ සුදු පාන් තමයි. මේ තියෙන හොඳටම හීන වෙන්න ලියාගත්තු කැරට් මම ග්‍රේට් කරලා තමයි ගත්තේ. සුදු ලුණු ග්‍රේට් කරන එකෙන් ගොඩක්ම හීන වෙන්න අපිට ඕන විදියට ඒක අතුර ගන්න පුළුවන්. සම්පූර්ණ පාන් පෙත්ත වැහෙන්නම මේක ටිකක් ගණකකට කැරට් ටික එකතු කරගන්නවා. මේක ඉතින් ඉතා රසවත් විදියට අපි හොටෙල් එකකින් ඕඩර් කරලා ගෙනාව වගේ විදියටම රසට තියෙනවා. මේ සෝස් වර්ග ටික එකතු කරාම අවශ්‍ය ප්‍රමාණයට සැරත් තියෙනවා ග්‍රීන් චිලි වලින්. ඊට අමතර මම මේකට මින්ට් සෝස් එකක් ටිකක් මම එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මින්ට් සෝස් එක එකතු කරන්න පුළුවන්. මේ විදියට කැරට් අතුරගෙන ඊට උඩින් චීස් ස්ලයිඩ් මේකට තියාගන්නවා. ඔයාලට පුළුවන් මේකට කැමති චීස් වර්ගයක් එකතු කරගන්න. මම තියලා තියෙන්නේ ලයිට් චීස් එක තමයි. ඊළඟට මම මේකට එකතු කරගන්නවා ග්‍රීන් චිලි සෝස් එක. ඉතින් ඔයාලට පුළුවන් ග්‍රීන් චිලි වලින් සෝස් එක ගෙදර හදාගන්න. මේක හොඳම රසයි. අපිට මේ සෝස් වර්ග එකට මුහු වෙනකොට මේ ග්‍රීන් චිලි එකෙත් අමුතු රසක් එනවා. ඉතින් ඉතාමත් රසවත් සැන්ඩ්විච් එකක්. ඒ විදියට තුනී කරගන්නවා. මේ තියෙන්නේ කැරට් ගාගත්තු විදිය තමයි. ඊට පස්සේ මම පාන් පෙත්තේ එක පැත්තකට සෙසර් සෝස් එක සහ මෂෝලා සෝස් එක එකතු කරගන්නවා. ඉතින් එක මයනිස් එකක්. ඔයාලට පුළුවන් කැමති චීස් වර්ග, ඒ වගේම සෝස් වර්ග මේකට ආදේශ කරගන්න පුළුවන් ඔයාලට තියෙන දෙයක්. ඉතින් ඔයාලට මේක රතු පාටත් ගන්න අවශ්‍ය නම්, ඉතින් මට රතු පාට ගෙදර තිබුණේ නැහැ, වෙජිටබල් එකක් එකතු කරගන්න. ඔයාලට පුළුවන් මේකට බීට්රූට්, මේවා කැරට් ගෑ වගේ පුංචියට හීනියට ගාලා මේකට රතු පාට කලර් එකතු කරගන්න පුළුවන්. ඉතින් හරිම රසවත්, ලස්සනයි, පෝෂණය අතින් ඉහළයි. වෙජිටබල් ඒ විදිහට එකතු කරගත්තාම ඊට පස්සේ මම මේ විදියට ත්‍රිකෝණාකාර හැඩයට මේක කපා ගන්නවා. ඔයාලා කැමති නම් මේ විදියට උනත් පිළිගන්නන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක නැවතත් තවත් පුංචියට කපලා වෙන් කරගෙන ටූත්පික් එකතු කරලා ඉරටුවක් හරි ආධාරයෙන් ඔයාලට පුළුවන් ඒ විදියටත් මේක පිළිගන්නන්න ලස්සනට. මේක උදෑසන ආහාරයට ඉතාමත් සුදුසුයි. ඒ වගේම රාත්‍රි ආහාරයකටත් ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. පුංචි දේවල් ටිකකින් ඉතින් ලස්සන පෝෂණීය සැන්ඩ්විච් එකක් හදාගත්ත හරිම ලේසියෙන්. ඉතින් වීඩියෝ එක අතරවාරේ මතක් කරනවා, ඔයා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා ළඟින්ම තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න, මගේ ඊළඟ වටිනා වීඩියෝ එක ඔයා ළඟටම ගෙන්න ගන්න. ඉතින් ගොඩක් දවස්වලට රෙස්ටොරන්ට්ස් වලින් ඕඩර් කරලත් මෙහෙට ගේනවා මේ විදියට. ඉතින් ඊට වඩා ඇත්තටම ගෙදරදී හරිම රසයි. ඒ වගේම ගෙදරදී අපිට ෆ්‍රෙෂ් එකේ කන්න පුළුවන්. වාසි ගොඩක් තියෙනවා අපි ගෙදර මේ වගේ දෙයක් හදාගන්න එක. ඉතින් අඩු වියදමක් යන්නේ පිරිසිදු වතින් ඉහලා. ඉතින් ගොඩක් වාසිදායකයි අපි ගෙදර මේ වගේ සැන්ඩ්විච් එකක් හදලා අපේ ගෙදර අයට මේක දෙනවා නම්, ඒ වගේම ඕගොල්ලෝ ආහාරයට ගන්නවා නම් අදහසක් දෙන්නම් ඕගොල්ලන්ට පුළුවන්. ෆ්‍රෙෂ් වෙජිටබල් තම්බලා ඔයාලට මේ වගේ පොඩ්ඩක් සෝස් එකක් වගේ හදලා මාෂ් කරලා ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන පෝෂණීය සැන්ඩ්විච් එකක් හදාගන්න. ඊළඟට මම යන්නේ මේක තවත් කොටස් වලට කපලා පුංචියට
ඉතින් හරිම කියුට්. එහෙම කපලා ඉරටුවක් ඔයාලට පුළුවන් මේකට ටූත් ෆික් කඩෙන් ගන්න බැරි නම් හොඳ ඉරටු පිරිසිදුවට සුද්ධ කරලා ටූත් ෆික් ගෙදර හදාගන්න. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් මේක තවත් පිළිවෙලට ඉතාම සුවසීසි අවස්ථාවකට ඔගොල්ලන්ට අමුත්තන්ට පිළිගන්නන් අවස්ථාවකට මේක හදාගන්න පුළුවන්. මේ විදිහට ගොඩක්ම ප්‍රයෝජනවත්. මේ තියන්නේ මම කඩෙන් ගෙන ආපුවා තමයි. ඉතින් කඩෙන් ගේන්න අවශ්‍ය නැහැ, ඔයගොල්ලෝ ගෙදර හදාගන්න. ඒ යන වියදමත් ඔයාලා ඉතිරි කරගන්න බලන්න. ඉතින් ඔයාට මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. පුංචි දේවල් ටිකකින් ඔන්න ඉතින් ලස්සන පුංචි සැන්විච් එකක් හදාගත්තා, පෝෂණීය සැන්විච් එකක්. රැදි සිට ඔයාලට ඉතින් ගොඩක්ම ස්තුතියි. එවගේම මගේ වීඩියෝ වලට හැමදාමත් කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක්ම ස්තුතියි. පරිස්සමින් ඉන්න යාළුවනේ, ගිහින් එන්නම් තවත් රසබර වීඩියෝ එකකින් මුණ ගැසෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.